දියවැඩියාව කියන්නේ ලෝකේ බොහෝ රටවල්වල ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක්. මෑතකදී කරපු සමීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා ලංකාවේ මිනිස්සු ලක්ෂ 20කටත් වඩා දියවැඩියාව තියෙන බව. ඒ කියන්නේ හැම 10 දෙනෙකුගෙන්ම කෙනෙක් දියවැඩියා රෝගියෙක් කියන එකයි. මේ தত্ত্বය පසුගිය කාලයේ පුරාම කිසිම අඩුවීමක් වුණේ නැහැ. මේ යන විදියට ගියොත් ඊළඟ අවුරුදු 15 ඇතුළත ජනගහනයෙන් 6න් 1කට දියවැඩියා වැළඳෙන්න ඉඩ තියෙනවා කියලයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. ඉතින් තේරෙනවා නේද මේක මොන තරම් විශාල සෞඛ්‍ය ගැටලුවක්ද කියලා. එන්න එන්නම සීනි අධික ආහාර ගන්න එකත්, ශරීරයට අවශ්‍ය තරමට වඩා ආහාර ගන්න එකත්, ව්‍යායාම අඩුකමත්, මානසික ප්‍රශ්නත් දියවැඩියාව ඉහළ යන්න හේතු වෙනවා. ඉතින් මේකෙන් මිදීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්න සෞඛ්‍යංශයට සිදු වෙලා තියෙනවා. පැණිබීමවල සීනි ප්‍රතිශතය සඳහන් කරන්න ඕනේ කියන නීතිය දාන්නත් ප්‍රධානම හේතුව උනේත් මේකයි. දියවැඩියාව කියන්නේ ශරීරයේ ලේවල තියෙන ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යාම නිසා ඇතිවන රෝග තත්ත්වයක්. ශරීරයට ග්ලූකෝස් ලැබෙන්නේ අපි ගන්න ආහාරවලිනුයි. නිතරම මේ විදියට ශරීරයට ලැබෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වුණාම ඒවා ග්ලයිකෝජන් විදියට ශරීරයේ තැන්පත් වෙනවා. මේ ග්ලයිකෝජන් තමයි අපි කෑම නොකන වෙලාවට ශරීරයේ ශක්ති අවශ්‍යතාවය සපුරන්න ග්ලූකෝස් විදියට ආපහු ප්‍රයෝජනයට ගැනෙන්නේ. ඉතින් අපේ කට්ටිය ගොඩක් කෑම කාලා පොඩ්ඩක් වැඩ කරාම වෙන්නේ මේ විදියට තැම්පත් වෙන ග්ලයිකෝජන් පාවිච්චි වෙන්නේ නැති එකයි. අන්තිමටම ග්ලූකෝස් ටික මුත්‍රා එක්ක බැහැර කරන්න ශරීරයට සිද්ධ වෙනවා. මේ තත්ත්වය එනවා කියන්නේ දියවැඩියා රෝගේ හැදිලා ඉවරයි. ඒකයි දියවැඩියාව හඳුනා ගන්න මුත්‍රා පරීක්ෂා කරන්නේ. මේ විදියට හැදෙන ග්ලයිකෝජන් වැය කරවන්න අවශ්‍ය වෙන්නේ අග්න්‍යාශයේ හැදෙන ඉන්සියුලින්. සමහරුන්ට ඉන්සියුලින් නිපදීම අඩු වෙන එකත් දියවැඩියා උත්සන්න වෙන්න බලපානවා. මේ විදියට අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් හැදෙන්නේ නැති එක පුංචි කාලයේදී වගේම වෙනත් ඕනෑම වයසකදී වුණත් ඇති වෙන්න පුළුවන්. මෙහෙම හැදෙන දියවැඩියාව හඳුන්වන්නේ පළමුවන වර්ගයේ දියවැඩියාව කියලයි. සියලු දියවැඩියා රෝගීන් අතරින් 10%කට විතරයි මෙම තත්ත්වය තියෙන්නේ. ඉතාම බහුලවම තියෙන තත්ත්වය තමයි ඉන්සියුලින් වලට ශරීරයේ ප්‍රතික්‍රියා නොදැක්වීම. ඒ වගේම තමයි කාන්තාවකට ගර්භණී සමයේ ඇතිවෙන්න පුළුවන් තුන්වන දියවැඩියා වර්ගයකුත් තියෙනවා. 2016 ලෝක සෞඛ්‍ය දිනයේ වැඩි අවධානයක් යොමු වුණේ මේ නිහඬමාරයා ගැන මිනිසින් දැනුවත් කරලා එයින් වැළකෙන්න වගේම ඉක්මන් ප්‍රතිකාර ගන්නටත් මිනිසුන් උනන්දු කරන එක ගැනයි. දියවැඩියාව පිළිබඳ ඉහළම දැනුමක් තියෙන කෙනෙක් වන වෛද්‍ය ශිකා ශර්මා සමග කරපු සාකච්ඡාවකට අනුව ඔහු ලබා දීපු උපදෙස් 6ක් තමයි අපි අද කියන්න යන්නේ. ඔහු නියුට්‍රි හෙල්ත් කියන ආයතනයේ ආරම්භකයා වගේම ඉතා පළපුරුදු වෛද්‍යවරයෙක්. ඇඟේ ග්ලූකෝස් මට්ටම නිරෝගී ප්‍රමාණයට තියාගන්න කරන්න ඕන සරල දේවල් 6ක් ඔහු මෙහෙම විස්තර කරනවා. අංක 1. හැමදාම උදේට උණුසුම් වතුර වීදුරුවකට අලුතෙන් කුඩු කරපු උළුහාල් තේ හැන්දක් දිය කරලා බොන්න. උළුහාල් කියන්නේ වෙනත් ප්‍රයෝජන ගණනාවක්ම ලබා දෙන, ඒ වගේම ලේවල තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කරන්නත් ඉහළ හැකියාවක් තියෙන ඇට වර්ගයක්. ඒ වගේම ආහාර ජීර්ණය පමා කරලා සීනි හා කාබෝහයිඩ්‍රේට් උරා ගැනීමත් අඩු කරනවා. ශරීරයේ සීනි වැය කරන ප්‍රමාණය ඉහළ නංවන්නත් දායක වෙනවා. අංක 2. උළුහාල්ලට, සූදුරු වැට, කොහොඹ හා කාරල්ලට මෙම බෙහෙත් වර්ග ඔබට ආයුර්වේද වෙළඳ සලකින් ලබා ගන්න පුළුවන්. මේවා සම ප්‍රමාණවලින් අරගෙන එකට අඹරා ගන්න. දැන් මේකෙන් තේ හැන්දක් උදේ සහ රාත්‍රී ආහාරයට කලින් වතුර එකකට දාලා බොන්න. අංක 3. පනීර ඩොඩා මල්. ඔබට මේවා සුපිරි වෙළඳ සැල්වලින් බෝතල් විදියට ලබා ගන්න පුළුවන්. මේවායින් 8ක් 10ක් විතර වතුරට දාලා රෑ පුරාවටම තියලා උදේට පෙරලා බොන්න. ඉන්දියාවේ හැදෙන මේ මල්ගස හඳුන්වන්නේ ඉන්සියුලින් සාකය කියලා. ඒ තරමටම දියවැඩියාව නැති කරන්න මෙයට හැකියාවක් තියෙනවා. මේක කරාම ඉතා ඉක්මනින්ම දියවැඩියාව අඩු කරගන්න පුළුවන්. අංක 4. නෙල්ලියුෂ තේ හැඳි 2ක් හා කහකොඩු තේ හැඳි 4න් 1කට මිශ්‍ර කරලා උදේට බොන්න. අම්ලා කියන්නේ ලේවල තියෙන සීනි අඩු කරන්න කාලයක් පුරා පාවිච්චි වුණ පළතුරක්. කාබෝහයිඩ්‍රේට් දහනය වේගවත් කරන ක්‍රෝමියම් ලවණ මෙහි බහුලව අඩංගු වෙනවා. ඒ නිසා ඉන්සියුලින් වලට ශරීරයේ දක්වන ප්‍රතික්‍රියාව වර්ධනය කරගන්න පුළුවන්. ඕනෑම සුපිරි වෙළඳ සැලකින් නෙල්ලිවිෂ මිලට ගන්න පුළුවන්. අංක 5. ඉදුණු කරවැල ගෙඩි භාගයක්, පිපිඤ්ඤා ගෙඩි භාගයක්, සැල්දරි දඩු 2ක් හා කොළ ඇපල් ගෙඩි භාගයක් එකට එකතු කරලා බ්ලෙන්ඩ් කරගෙන බොන්න. මේක දවසකට එකපාරක් ගැනීම හොඳටම ප්‍රමාණවත්.
අංක 6 මස් බැද්ද කොළ තේහෙන්දක් විතර අරගෙන කොටලා වතුරේ දිය කරලා බොන්න. කෑම ගන්න පෑ භාගයකට වගේ කලින් මේක බොන එක තමයි හරිම ක්‍රමය. ආයුර්වේද වෙළඳ සැල් වලින් ගන්න පුළුවන් මේ කොළ වර්ගය කාබෝහයිඩ්‍රේට් ශරීරයට උරා ගන්න එක පාලනය කරනවා. මේ නිසා පහසුවෙන්ම ග්ලූකෝස් මට්ටම පාලනය කරගන්න පුළුවන්. මේ කියපු දේවල් ඔබට නිතරම කරන්න පුළුවන් නම් දියවැඩියා රෝගයෙන් ඇතිවන අනවශ්‍ය බලපෑම් වලින් මිදෙන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ඒ වගේම නිතරම ක්‍රියාශීලීව හිටියොත් අහිතකර කෑම ගන්න එක, පැනබීම හා මත්පැන් පානය එහෙම අඩුකොලොත් දියවැඩියාව හදාගන්නේ නැතිවම ඉන්නත් පුළුවන් වේවි. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අද දවස නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනුව බොත්තමත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් like කරලා share කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු යමු. ඔබට සුබ දවසක්.